ओम शांति जी। सिस्टर अशोक ओम शांति। अशोक दास हतुन हतर पति पाते ने अद आप सिस्टर अशोक ने तो पाल लेंगे तेने सिस्टर की शांति सिस्टर अशोक ने तो पाल लेंगे तेने अद දැන් හොඳයි අද සිස්ටර් අශෝක ඇතින් නැතිදා මේ සම්බන්ධයෙන් බැරි වෙච්ච දවස් ටිකේ මොකද කරේ මුරලි එක ලියාගෙන තිබ්බ ඒවහෙම බැලුවද සෙන්ටර් එකට ගියාද ඊරිදා හරි බබා සිස්ටර් කේ හිටියාද බහාර සුබ පැතුම් ගැන කිව්වා නේ ඊයේ මුරලි කේෂා හොඳයි නේ නේ ඊයේ බැලුවේ නේ නෑ ඊයේ ගබාව ගොඩාක් සුබ පැතුම් ගැන තමයි කතා කරේ නේ හැමෝකෙම ඔව් සුබ පැතුම් වල මාණික්යක් වෙන්න කියලා නේද තාවුණාද මතකද සුබ පැතුම් කියන්නේ මොකද ආත්මාර්ථකාම වෙන්නේ අනිත්‍යය කෙරෙහි සුබ ප්‍රාර්ථනාවක් කියාගෙන ඉන්නවා කියලා කියන්නේ මොකක් කියලාද බබා කිව්වේ දැන් අපි කාගේ හරි අපි හිතමු උපන් දිනයක හැපි බර්ත්ඩේ කියලා සුබ ප්‍රාර්ථනා කරනවා දැන් ඔන්න අද මේ ළමයි ඕ ලෙවල් විභාගෙට යනවා එතකොට බෙස්ට් ඔෆ් ලක් කියලා අපි ඒගොල්ලන්ට සුබ ප්‍රාර්ථනා කරනවා ඕල් ද බෙස්ට් කියලා කියනවා දැන් එහෙම විතරක්ද දැන් බ්‍රාහ්මණ අපි එක එක්කෙනා අතර සුබ ප්‍රාර්ථනා තියාගන්නවා කියන්නේ මොකක් කියලාද බබා අයියේ මුරලිය කිව්වේ මතකද ඒ විශේෂම කාරණේ පවිත්‍ර ජීවාත්ම වෙලා තපි සුවපැතුම් නැත්නම් වැඩක් නෑනේ පවිත්‍ර ජීවාත්ම කියන්නේ සුවපැතුම් තියෙන්න ඕනේ නේද අනිත්‍යය බාබට සමීප කරවන්න නේ ඥාණයෙන් අනිත්‍යව පුරවන එක ඒගොල්ලන්ට එක එක්කෙනාට ඒ අයගේ වටිනාකම දැනගන්න බාබගේ ඥාණය බෙදා දෙන එක ඒ වගේම ඒගොල්ලන්ටත් මේ ඥාන යෝගා සේවා නේ ධාරණය මේවා කෙරෙහි වටිනාකම ඇති වෙන විදිහට ඒගොල්ලන්ගේ ජීවිතයට වටිනාකමක් එකතු කරවන්න උත්සාහ කරන එක නේද ඒක තමයි සුබ පැතුම් කියන්නේ නිකම් අපි අර මේ නිකන් සාමාන්‍ය ජීවිත දි කරනවා වගේ ඕල් ද බෙස්ට් කියලා විතරක් නිකන් ඉන්නවා නෙමෙයි නේද නේද කවුරු හරි ළඟට උනත් ඇවිල්ලා අඳන ගහලා වැන්දොත් ඔළුව අත ගන්නවා නමුත් ඔළුව අත ගන්න එක විතරක් නෙමෙයි හැම කෙනාටම බාබට සමීප වෙන බයිසිකේෂම බාබගේ ඥානය තේරුම් ගැනීමට මාර්ගය පත් කරදීම හැම කෙනෙක් කෙරෙහිම තෘප්තිමත් සිටීම නේද ඒ වගේ කරුණ තමයි සුබ ප්‍රාර්ථනාවක් කියලා කියන්නේ කිසිම කෙනෙකුගේ වරදක් ඒ වරද ගැන හැමතිස්සෙම කතා කර කර මේ ඒවැයම ඇලිලා ගැලිලා ඉන්නේ නැතුව එක එක්කෙනා තම තමන්ට හිම චරිත කොටස රඟපාන්නේ මේ අපිට ඉතින් තව කෙනෙක් මොනවා කරත් එයා හරි දේ කළත් වැරදි දේ කළත් අපිට ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ නේද එයාගේ චරිත කොටස තමයි රඟපාන්නේ කියන්නේ ඒක තේරුම් අරගෙන මේ ඒක තමයි මම ජීව අවධානය කියන්නේ නේ අද මුරලීට බාබා එකට ගොඩක් සම්බන්ධ කරනවා බාබා අද මුරලී කියන්නේ සුන්හිරි දරුවනේ ඔබ එකිනෙකා සමඟ බොහෝ ආධ්‍යාත්මික සෙනෙහසින් ජීවත් විය යුතුව ඇත කිසි විටක අදහස් වල ගැටුම් පැමිණීමට ඉඩ නොදිය යුතුයි අතට මොන විදිය සෙනෙහසක්ද අපි එකිනෙකා අතර තියන්නේ ආධ්‍යාත්මික සෙනෙහසක් නේ එතකොට මේ ආධ්‍යාත්මික සෙනෙහස කියන්නේ මොකද්ද ඒක තමයි අර ඊය බාබ සුබ පැතුම් කියලා කිව්වේ නේ එකිනෙකා කෙරෙහි ඒ අය
මොනවද කරන්න ඉතින් මේගොල්ලන්ගේ සමහරලාට අපේ පැත්තෙන් බලනකොට අපිට යම් කිසි කෙනෙක් යම් කිසි වැරදි දෙයක් කරනවා කියලා වෙනම හිතනවා වෙන්න පුළුවන්. නමුත් එහෙම අවස්ථාවකදී ඒ වගේ අවස්ථා එක ගැචුම් ඇති කරගන්නේ නැතුව බාබා අපිට නිරන්තරයෙන් කියන දේ තමයි මේ අපේ හිතේ තියෙන අදහස් බාබාට කියලා නිහඬ වෙන්න. නේද? එක එක්කෙනා තම තමන්ගේ චරිත කොටස් සංගපානවා කියන එක තේරුම් අරගෙන නිහඬ වෙන්න. ඊට පස්සේ නිහඬ වෙලා නිහඬ වෙනවා විතරක් නෙමෙයි. නිහඬ වෙලා අපේ නිවැරදි මාර්ගයේ තවත් ඥානය අවබෝධ කරගනිමින් දිගටම යන්න. නේද? ඥානය අවබෝධ කරගනිමින් යන්න. ඒ වගේම ගුණධර්ම ධාරණය කරගනිමින් යන්න. අපි තව තවත් බාබට දැන් මම තමන් බාබට සමීප වෙන්න අපිට අනිත් අයගේ බාධකද අනිත් අයගේ වැරදිද අනිත් අයගේ අදුපාදුද ඒවා බාධකයක් කරගන්නේ නැතුව අපේ ආධ්‍යාත්මික වර්ධනය ඇති කරගන්න පුළුවන් වෙනවා. නේද? අපිට දැන් අපේ ආධ්‍යාත්මික වර්ධනයත් ඇති කරගන්න කවුරු හරි බාධකයක් වෙනවා නම් ඒ පුද්ගලයා කෙරෙහි තියෙන සෙනෙහස අඩු වෙන්නේ අපේ හිතෙන්. නේද? අපිට මෙයා මහා කරදරයක් හරි වද දෙන කෙනෙක් හැමතිස්සේම ප්‍රශ්න දානවා හැමතිස්සේම අපේ දියුණුව පදනවා එහෙම නිසා අපිට ඒ පුද්ගලයා කෙරෙහි වෛරයක් තරහක් කේන්තියක් ඇති වෙනවා වෙන්න පුළුවන් කවුරු හරි කෙනෙක් සම්බන්ධයෙන්. මේ ඉතින් බාබ කියන්නේ එහෙම ඇති වෙන විදිහට තමන් ගැටුම් වල ඉන්න එපා. ඒ අවස්ථාවෙන් තමන් මිදලා ඉවත් වෙලා නිහඬව තමන්ගේ නිවැරදි මාර්ගය තමන් තේරුම් අරගෙන තමන්ගේ නිවැරදි මාර්ගය හොඳටම පැහැදෙනක ඥානය හොඳට ධාරණය කරගන්න. ඒ වගේම ಗುಣධර්ම ධාරණය කරගන්න කියලා බාග කියනවා නේ. අදහස් වල ගැටුම මොකද අදහස් අනිවාර්යයෙන්ම එකිනෙකාගේ වෙනස් වෙන්න පුළුවන්. නැයි එකම පවුලක සහෝදර සහෝදරියෝ තුන්දෙනෙක් සිටියත් එකම අම්මගේ තාත්තගේ දරුවුනත් ඒ දරුවෝ තුන්දෙනා හිතන විදිහ වෙනස්නේ. අනිවාර්යෙන්ම වෙනස්. නේ අදපසල වෙනස්කම් අනිවාර්යෙන්ම තියෙනවා. නමුත් ඒවා යම් යම් පරස්පරතා ඇති වෙන වෙලාවකදී බාබට එතෙන්ට සම්බන්ධ වෙන්න ඉඩ දෙන්න. නේ? ඒතර බාබට එතෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ අපි නිහඬ වෙච්ච තරමට. අපි නිහඬ වෙලා අපි බාබත් එක්ක සම්බන්ධ වෙච්ච තරමට බාබට පුළුවන් මොනා හරි තියෙන අඩුපාඩුවක් නිවැරදි කරවන්න. ඒ වගේම බාබගේ ප්‍රශ්නය අහනවා බ්‍රාහ්මණ දරුවා නෝන්ගේ පදවතින්ම ඇසිය යුත්තේ කුමන ප්‍රශ්නයද? මේ තමන්ගේ හදවතින් අපි හැමෝම බ්‍රාහ්මණ දරුවෝ නේද? ශිවබාබව බ්‍රහ්මහරහා තේරුම් ගත්ත හඳුනගත්ත දරුවෝ. බ්‍රහ්මහරහා බාබ වඳුනගත දරුවෝ විදිහට අපි අපින්ම ඇසිය යුතු ප්‍රශ්න මොනවද කියලා අහනවා. මොනවද අපි අපේ මහන් වෙන ප්‍රශ්න? බාබ ප්‍රශ්න පහක් කියනවා. එකක් දෙකක් අපි එක එකනා කියන් බලන්න. සිස්ත ක්‍රිෂාන්ත මොනවද හිතන්නේ? අපි තමන්ගෙම ඇසිය යුතු ප්‍රශ්න මොනවද? හැමදේම අතහැරලද? හොඳයි. බැඳීම් දැගෙනද කියන එක. හරි. සිස්තාරුවති මොකද හිතන්නේ? තමන්ගෙම අහලා තමන්ව පරීක්ෂා කරගන්න මොනවද අහන්න ඕනේ තමන්ගේ හිතෙන්න හදවතින්ම? බාබා එන්න කියනවා. බාබා එන කාරණේ හරි. තමන් සම්බන්ධනේ තමන්ගේ හරි මාර්ගය යනවද නැද්ද කියලා තමන්ගේම තේරුම් ගන්න තමන්ගෙන් අහන්න ඕනේ මොන ප්‍රශ්නද. තමන්ව චෙක් කරගන්න. බාබාගේ වැඩේ බාබා කොහොමද හරියට කරනවා. අපි මේ වැඩේට සාහරියට කහවගේ දක්ුණාද නැද්ද කියන්නේ. ආව කියන්නේ. මම හොඳින් ඥානෙ ලබා ගන්නවාද? මම හරියට බාබගේ ඥානයට ගරු කරලා ඥානෙ හොඳින් ධාරණය කරගන්න උත්සාහ කරනවාද කියලා තමන්ගෙම හදවතින් අහලා බලන්න ඕනේ. මම තව කොච්චර දුරට උත්සාහ කරන්න ඕනේද? එහෙම කිව්වොත් නිතර නිතර බලන්න ඕනේ නේද? හොඳයි. සිස්ටර් පද්මිනි මම පියාගේ සිහියේ සිටින් ශ්‍රීමත් පිළිපදිනවාද කියලා තමන්ව චෙක් කරලා බලන්න ඕනේ. විශ්වාසෝක මොකද හිතන්නේ? ඒක
අපි ධාරණය කරගත්ත ඥාන කරුණ මත පියාට තාතාව සමීප වෙනවාද පියාව සීකරනවාද කියන එක නේ හොඳයි ඉතින් බලමු බාබා ඔය ටික වගේම ඔය කරුණ ටික වගේම බාබත් තව ප්‍රශ්න පහක් කියනවා ඔයට සම්බන්ධ මම කියන ඔබගේ හදවතින්ම අසන්න මම පියාගේ හදවතේ අසුන්ගෙන සිටින්ද ඔන්න මම පියාගේ හදවතේ අසුන්ගෙන සිටින්ද කාගේද ශිව බාබාගේ පරමාත්ම පියාගේ හදවතේ අසුන් ගැන සිටිනවාද මම නේ ශිව බාබාගේ හදවතේ අසුන් ගන්න නම් අපි කොච්චර පවිත්‍ර බාබෝ නිතර පියාගේ හදවතේ අසුන් ගන්නවා කියලා කියන්නේ නිතර බාබත් අපිව සිහි කරන අය වෙන්න ඕනේ නේද අපි බාබෝ සිහි කරනවා වගේ මර ළඟදී මුරලිහෙක බාබා කිව්වේ නේ උත්සාහ දරන හොඳින් උත්සාහ දරන දරුවන්ව බාබත් සිහි කරනවා කියලා මේ අපේ උත්සාහයේ සාර්ථක දශාසික කියනද කියන එක බාබ බලන්නේ. නමුත් අපි කැපවීමෙන් උත්සාහයක් දරනවාද? අදිෂ්ඨානෙන් දහිතෙන් උත්සාහයක් දරනවාද? මේ ඒ උත්සාහය දරන මාර්ගයට බාබත් අපව සිහි කරනවාද? මේ සිහි කරනවා. ඉතින් අන්නේ විදිහට පරමාර්ථ තියාගේ හදවතේ මම සිටිනවාද? කියන එක පළවෙනි ප්‍රශ්නේ. දෙවැනියට අපි අපේ මහල දැනගන්න ඕනේ දිව්‍යමය ගුණධර්ම මම කොපමණ ප්‍රමාණයකට උකහාගෙන සිටින්ද ඔන්න දිව්‍යමය ගුණධර්ම නේ ඉවසීම නිර්භීත බව පවිත්‍රත්වය දරා ගැනීම එතකොට සාමය සතුට මේ දිව්‍යමය ගුණධර්ම මම කොච්චර දුරට උකහාගෙන තිබෙනවාද මම දවසින් දවසයක වර්ධනය වෙනවද බබගුණ තව තවත් වැඩියෙන් ධාරණය කරගන්නවද කියලා අහනවා තුන්වෙනියට අහන්න ඕනේ දේව සේවයට මම යම් බාධාවක් ඇති කරන්නේද ඔන්න ඒකත් අපි බලන්න ඕනේ අපි සේවය කරනවා වගේම සේවයට බාධා වෙන දේවලුත් මං අතින් කරනවද මොනවද සේවයට බාධා වෙන දේවල් කොහොමද අපි සේවයට බාධා කරන්නේ දුර්ගුණවලින් අපේ දුර්ගුණවලින් නේද අපේ දුර්ගුණ අහංකාරය එතකොට මේ එතකොට අහංකාරය උදඟුකම මමත්වය තෘෂ්ණාව මේ වගේ දේවල් නිසා වැඩිපුරම අහංකාරය කියන දුර්ගුණය තුලින් තමයි ඒ වගේම කේන්තියාම අනිත්‍යයට තම බාබ කියන විදිහට අපේ ජීවිතය අපි ගත කරන්නේ නැත්තම් අනි බලන් ඉන්න මිනිසුන්ට අපි කියන්නේ එකක් කරන්න එකක් වෙනවනේ නේද? ඉතින් එතකොට අපි බාබගේ සේවයට බාධාවක් ඇති කරන කෙනෙක් වෙනවා. මේ එහෙම මොන හරි දේව සේවයට මම යම් බාධාවක් ඇති කරන්නේද? බාබ කියන දේ අහන්නේ නැතුව මම මුරණ්ඩු වෙනවද? අහංකාරයෙන් මගේ මන්මත් පරමත් වලට අනුව යනවද? සීමත් හරියට තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැද්ද? මේ වගේම තියනවා නම් සේවයට බාධා සිද්ධ වෙනවා. ඒ වගේම හතර වෙනුවට අපි අපේ මහන්නුනේ මම සෑම විටම කිරි පැණිමෙන් ජීවත් වෙන්ද? සමග දෙනා සමගම එකමුතු සිටින්නේම්ද? කිරි පැණි වගේ. කිරි පැණි වගේ ඉන්න කියලා කියන්නේ අපිට නේද? ලුණු වතුර වගේ වෙන්න එපාලු. කිරි පැණි වගේ වෙන්නලු. බාබා නිකුත් කියන දේ තමයි ලුණු වතුර වගේ වෙන්න එපා කියලා. එමේ ලුණු වතුර වෙන්න එපා කියන්නේ. කිරි පැණි වෙන්න කියලා කියනවා. කිරි පැණි කියන්නේ හොඳට දෙකම හොඳට මිශ්‍ර වෙනවන්නේ නේද? කිරි පැණි නේ මිශ්‍ර වෙනවා මිශ්‍ර වෙච්ච තරමට රසත් වැඩි කන්දත් ආසයි. නේද? ලුණු වතුර දැන් ලුණු කැටයක් ගත්තාම අපිට ඒක ලස්සනට කියලා දුන්න එක දවසක් කරලත් බලන්න පුළුවන්. මේ ලුණු කැටයක් වතුරට දාලා දිය කරාම කොච්චර දිය කරා චූට්ටක් ඉතුරු වෙලා තියනවලු. ඉතුරු වෙලා තියනවා. මේ සම්පූර්ණයෙන්ම දිය වෙලා අර කිරි පැණි දෙකම හොඳට නැත්තම් සීනි මේ සීනි වුණත් කිරියට දැම්මම දැන් සීනි නම් හොඳට දිය වෙනවනේ. පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් ලුණු කැටය දැම්මම චූටි කැල්ලක් හරි ඉතුරු වෙනවා.
පොඩ්ඩක් අල්ල බලන්න කොහොමද නේ. ඉතින් ඒ කියන්නේ එහෙම අනිත්‍යත් එක්ක හැසිරෙනකොට අනිත්‍යත් එක්ක ගැටෙන ගමුදෙනු කරනකොට පොඩි පොඩි කෑලි තියාගන්න එපා කියලා අර කියන්නේ සාමාන්‍ය කතාවේදී නේද නේ. එහෙම කෑලි තියාගන්න එපා. තමන්ගේ අවංක හදවතින් හැමෝත් එක්කම එකට සම්බන්ධ විය යුතුයි. සුමනතුල ඒ විදිහේ ගති ලක්ෂණ තියෙනවාද? හැමෝත් එක්කම සමගිය එකමුතුව සිටින්න පුළුවන්ද? මම සෑම විටම ශ්‍රීමත් පිළිපදිනවාද? ඔන්න පස්වෙනි කාරණය. මම සෑම විටම ශ්‍රීමත් පිළිපදිනවාද? මෙන්න මේ ප්‍රශ්න පහ ඔන්න බාබාද කියන අපි අපේම අහලා අපේ දියුණුව, අපේ ආධ්‍යාත්මික වර්ධනය අපිම චෙක් කරලා බලන්න ඕනෙලු. නැති ගීතේ කියන අහිංසක ස්වාමියා වැනි අසහාය කිසිවෙකු නොවේ. අහිංසකම ස්වාමි කියලා අර සිංදුවකුත් තියෙන්නේ. නේද ගීතයක් හදලා තියෙන බාබා වෙනුවෙන් අහිංසකම ස්වාමි. බාබා තමයි අහිංසකම කෙනා. මේ ස්වාමිය කියන අදහසින් මේ හරිම පූජනීය අදහසක් මේකට දෙන්නේ නේ, වචනයට දෙන්නේ. ඒත් අහිංසකම කෙනා. ඒ විදිහ අහිංස බාබා තරම් අහිංසක අසහාය කෙනෙක් තව නැහැ. එයාට බබ කියනවා ඔම් ශාන්ති කියලා. ඔය දරුවන් දේව සමාජයේ අය වේ. මීට ප්‍රථම ඔබ සිටියේ යක්ෂ සමාජයේ. අහිංසක ස්වාමී කවුරුදයි යක්ෂ සමාජය නොදනි. දැන් බාබා අහිංසක ස්වාමී අහිංසක කියලා කිව්වම එයා කිසිම එයාට ප්‍රශ්න බාබට ප්‍රශ්න දාන අයත් එක්ක සම්බන්ධ වෙනවද බාබා? දැන් බාබගේ සේවයටත් ප්‍රශ්න දාන්න ගොඩක් අය ආවනේ නේ ඒ කාලේ බ්‍රහ්ම බාබා මේ හරහමේ එළිදරව් සිද්ධ වෙන කාලේ 1930 ගණන් වල ඉඳන් 50 ගණන් 60 ගණන් වෙනකම් 50 ගණන් වෙනකම් මේ ප්‍රශ්න තිබුණා. මොකද බ්‍රහ්ම බාබා හිටියේ සින්දි සමාජයේ. සින්දි සමාජය කියන්නේ ගොඩක් ඔය ඉහළ ඉන්දියානු සමාජයේ ඉහළ පැලැන්තියක සමාජයක්. ඉතින් බ්‍රහ්ම බාබාත් ඒ සමාජයෙන් ආපු හරිම සමාජයේ ගරු බුහුමනට ලක් වෙච්ච හොඳ වැඩිහිටියෙක් ඒ කාලේ. 1930 ගණන් වෙනකොට බ්‍රහ්ම බාබා ලේස්රාජ් කියන චරිතය. ඉතාමත්ම ඉහළ ගරු බුහුමනට ලක් වෙච්ච හැමෝගෙම මේ විශ්වාසයට ලක් වෙච්ච හොඳ මේ ප්‍රභු වැඩිහිටියෙක් ඒ කාලේ ඒ සින්දි සමාජෙ හිටපු. දැන් ඒ ලේස්රාජ් කියන කෙනාව ශිව බාබා එයාගේ මාධ්‍ය විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තානේ. දැන් ශිව බාබා එයාගේ ඇඟට අරිලා එයාව බ්‍රහ්ම බාබා කරවල එයාගේ කටින් ඥානය දෙන්න පටන් ගත්තානේ. එතකොට මෙහෙම ඥානය දෙනකොට දැන් මේ ඥානය අලුත්ම ඥානයක්. හැමෝටම මේක නිකන් අමුතු අඳුන් කුඳුන් වෙන දෙයක් වුණා. මොකද බාබා හැම එකතැනම කියනවනේ මේ කියන්නේ ආධ්‍යාත්මික සෙනෙහස, මේ සතුට, මේවා ලෞකික දේවල් වලින් නෙමෙයි ආධ්‍යාත්මිකව ලබා ගන්න. මේ වගේ දේවල් බාබා ගොඩක් හොඳ දේවල් කියනකොට අර යක්ෂ සමාජයේ අය කුපිත වුණා. මේ කුපිතල් මොකද ඒගොල්ලන්ට ඕනේ? රාගය, ද්වේෂය, කෝපය, වෛරය මේවා තියෙන තාක්කල් යක්ෂ සමාජයට වාසි. නේද? මිනිස්සු දැන් සමාජයේ හැම දේවල් නිකරෙන්නේ දෙන්නේ හොඳට ඉන්නවනම් ඒ දෙන්නව කොහොම හරි කොටවල දෙන්නව වෙන් කරනකන් සමහර අයට නිින්ද යන්නේ නේද? එහෙම කියන්නේ සමාජයේ නේ හොඳට ඉන්න දෙන්නේ කො සමහරට හොඳට තිය ලස්සන්ට තියෙන පවුල හොඳට ඉන්න අමු සැමියෝ මේගොල්ලන්ව මොකක් හරි දෙයක් කරලා බේද බින්න කරවල එක්ක පවුලක් සදා හිරවන දානක සමහරට නිින්ද යන්නේ නේ. එහෙම අය ඉන්නවා නේ. ඉතින් ඒ ගියද බ්‍රහ්ම බාබා හරහා මේ උදාර සේවය සිද්ධ වෙනකොට ඒ යක්ෂ සමාජයේ ඒ සමාජයෙන් ගොඩාක් බාධක ආවා. ඒ කියන්නේ කාටද මේගොල්ල මේ බාධක එල්ල කරන්නේ? බ්‍රහ්ම බාබටද? මේ බාධකේ ඇත්තටම යන්නේ ශිව බාබට නේ. ශිව බාබගේ කාර්යයනේ බ්‍රහ්මහරහා කෙරෙන්නේ. ඉතින් ශිව බාබට තමයි බාධක එල්ල කරන්නේ. එයාගේ වැඩේ කරන්නේ ඉඩ දෙන්නේ නැහැ. නමුත් ශිව බාබා මොකද කරේ? මෙහිම බාධක එල්ල කරන අයට මොනා කරා කියලාද හිතන්නේ? ශිව බාබා කියන්නේ සියලුම බල තියෙන කෙනා. එයාට ඕන දෙයක් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. එයා මොනාද කරේ? ඥානයවත් දෙන්න බැරි තැන් වලට සමහර ඥානය අහන්න වාඩි වෙන්නවත් ලෑස්ති නැති අයට බාබා මොකද කරේ?
නිහඬව වුණා. අන්න හරි නිහඬව වුණා. මේ බාබා කියන්නේ දැන් දැන් සමහර අය කරන්නේ දැන් මනුෂ්‍ය සමාජය අතර බලන්න. මනුෂ්‍ය සමාජයේ එකිනෙකා අතර ওই විදිහ ආරවුල් ගැටුම් ඇති වෙනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ කෝවිලට ගිහිල්ලා දේවාලයට ගිහිල්ලා පොල් ගහලා අරවා මේවා කරලා අර තමන්ට මේ බාධා කරන කෙනාට මොනවද ඒ කෙනා ගැන මොනවද හිතන්නේ? ඔව් යාට වෛරෙන් යාට සාප කරනවා. ඒ සාප කරන්නේ මේ දෙවියෝ ගැන හිතලා නේ. දෙවියන්ගෙන් මේ ඉල්ලන්නේ මෙයාට මොකක් හරි කරන්න කියලා. ඈ ඉතින් දෙවියෝ කියන්නේ කවුද? දෙවියෝ කියන්නේ සියෝ බාබා. නේ සියෝ බාබා දෙවියෝ කියන්නේ. දැන් මේ දැන් ඒ මිනිස්සු දෙවියන්ගෙන් ඉල්ලනවා තමන්ට හානි කරන කෙනාට තවත් හානියක් කරන්න කියලා. හැබැයි දැන් සියෝ බාබාගේ කාර්යයේදී මේ සේවය කරනකොට මිනිස්සු විරුද්ධ වෙන්නේ කෙලින්ම දෙවියන් තමයි. පරමාත්ම දෙවියන් තමයි විරුද්ධ වෙන්නේ. එහෙනම් පරමාත්ම දෙවියන් ශිවබාබට පුළුවන් මොන දෙයක් කරන්න මේ කරන අයට නේද? ඒගොල්ලන්ගේ අත්කපු කඩලා දාන්න පුළුවන් මොන හරි කරලා කොහේ හරි යනකොට මොකක් හරි අනතුරක් කරලා ඔත්පල කරවන්න පුළුවන් මොන හරි ආවේශ කරවන්න පුළුවන්. එහෙම මොකද කරාද ශිවබාබ මේගොල්ලෝ කාට හරි? නෑ එහෙම කිසිම දෙයක් කරේ නෑ. බාමකද සියෝ බාබා කියන්නේ කවුද? ඒ එයාගේ වැඩේට විරුද්ධ වෙන කෙනාගේ පියා නේ. ඒ තමන්ව අඳුනගත්ත බ්‍රහ්ම බාබා ඇතුළු බ්‍රාහ්මණ දරුවන්ගේ ඒ කාර්යයට විරුද්ධ වෙන දරුවන්ගේ පියානේ සියෝ බාබා කියලා කියන්නේ. ඉතින් තාත්තා කෙනෙක්ට පුළුවන්ද ළමයි තාත්තට විරුද්ධ නැහැ කියලා තාත්තට පුළුවන්ද ළමයිගේ අඳුබඩු කඩලා දාන්න? ඉතින් පරමාත්ම පියා තමයි ඉහෙළම හොඳම පියා නේ. හොඳම තාත්තා හොඳම ආදර්ශමය චරිතය තියෙන කෙනා. එයා කාටවත් කිසිම හානියක් කරේ නෑ. එයා කරේ නිහඬ වීම. මේ නිහඬ වෙලා එයා ළඟට ආපු අයට නේ තමන්ගේ ඥානය අහන්න ආපු අයට ඥානය දීලා ඒගොල්ලන්ව ඥානයේ ශක්තිමත් කෙරෙව්වා. දෘෂ්ටි වලින් ඒගොල්ලන්ව අශාරීරික කෙරෙව්වා. ඒ අශාරීරික අධ්‍යක්ෂීම දුන්නා. මේ ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරවන්න ඕන විදිහ ශක්තිය දුන්නා. නේ මේ වගේ තමන් ළඟට තමම තේරුම් අරගෙන එන අයව සියබම ශක්තිමත් කෙරෙව්වා. ඒගොල්ලන්ගේ ජීවිත ලස්සන කෙරෙව්වා. ඒගොල්ලන්ගේ මනස සුන්දර කෙරෙව්වා. ඒගොල්ලන්ව අර එදා ගිය මුරලියකේ කතා කරා වගේ කටු වගේ තිබ්බ ජීවිත මල් බවට පත් කරා. එතකොට ඒගොල්ලෝ මේ කටු වගේ හිටියාය දැන් මල් වෙනකොට ඔන්න අනිත් තැන්වල ඉන්න කටුවලට මේක පේන්න පටන් ගත්තා. ඒගොල්ලෝ දැක්කා නේ අපි මේ කටු වලින් අනින්න හැදුවට මේගොල්ලෝ ලස්සන මල් නේ, මේගොල්ලෝ හොඳ ගුණවත් ආයනේ, මේගොල්ලෝ දේවතාවරු වෙන්න යන ආයනේ කියලා අරගොල්ලන්ට දැනෙන්න පටන් අරගෙන හිමින් සැරේ ඒගොල්ලෝ ඊට පස්සේ හොරෙන් හොරෙන් ඇවිල්ලා බ්‍රහ්ම බාබා ළඟට ඇවිල්වලු. මේගොල්ලෝ මේ අනිත් බ්‍රාහ්මණ දරුවෝ ළඟට ඇවිල්ලා හොරෙන් හොරෙන් මුළුදු උදව් කරාලු. නේ ඒ කාලේ මේ බ්‍රහ්ම බාබාගේ ඉබුන බුදලෙන්නේ ඔක්කොම මේ ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් ඒ සල්ලි ටිකට ඉවර වෙගෙන යනකොට පවා අර ඉස්සෙල්ලා මුලදී විරෝධය දක්වපු අයම ආපහු ඇවිල්ලා ඒ වගේ දේවල් වලට පවා උදව් කරවලු. නෑ තව නොයෙකුත් දේවල් වලට උදව් කරා විතරනේ මේගොල්ලොත් මේ නානේ අරගෙන පස්සේ ඒගොල්ලෝ බාබගේ සේවය හොඳින්ම කරන්න සම්බන්ධ වුණාලු. ඉතින් අන්න ඒක තමයි මේ අහිංසක ස්වාමී කියලා කියන්නේ නේ. මේක තමයි නියම අහිංසකකම නේ. අපි මෝඩ වෙලා ඉන්නේ නැහැ. කවුරු හරි කරදරයක් කරනවා කියලා නිහඬ යෝහේ කොහේ හරි ඇකිලිලා මුළු ගැන්විලා හැංගිලා ඉන්නේ නැහැ. නිහඬ වෙනවා. නමුත් නිහඬ වෙන අතරේ ඒ නිහඬතාවය තුළ තමන්ගේ සෞවර්ධනය ඇති කර ගන්නවා. ශිව බාබා පරමාත්ම පියා බවත් ශංකර දේවතාවරයෙකු බව ශිවා හා ශංකර එකිනෙකට වෙනස් බවවත් ඔවුන් නොදනි. අර තිස්ස ක්‍රිෂාන්තියද කිව්වේ සමහර හිතන් ඉන්න ශිවා කියන්නේ අර බෙල්ලේ නවක් දාගෙන ඉන්න කෙනෙක් කියලා හැම හිතනවා කියලා නේද? ඒ පින්තූරයෙන් පෙන්නන්නේ මේ ශංකර යන කෙනාව. නමුත් භක්ති මාර්ගය හිතන්නේ එයා තමයි ශිවා. එන ශිව ශංකර කියලා එයාට කියනවලු හින්දු බැතිමතුන්. අංගස්සය. ඉතින් නමුත් බාබා කියන්නේ එයා නෙමෙයි. එහෙම බෙල්ලෙන් ණයක් දාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි ශිව බාබා කියලා කියන්නේ. ශිව බාබාට ණයක් දාගන්න බෙල්ලක් තියනවද?
Neymiş ne diyor bak bu ne şaririke o şaririke senin paramıratın paramı saati kim benim tüm iyi vakit neden ne onda kesin de yak noteri o beden deva samajı evi nam o be deva paula kayıt ya evi anek yaksa paula ne demek durguna tekke inna samajı yaksa me dekatır boho vena sakkata ඔබෙන් දේව පෞලේ යය වෙන අතර එකිනෙකා සමග ආධ්‍යාත්මික සෙනෙහස තිබේ යුත්තේ කෙසේද? පරමාත්ම දෙවියන්ගෙන් උගනි. ඔන්න ආධ්‍යාත්මික සෙනෙහස කියන්නේ මොකද්ද? කියන එක පරමාත්ම දෙවියන්ගෙන් ඉගෙන ගන්නවා. අපි ආධ්‍යාත්මික සෙනෙහස කියන්නේ මොකද්ද කියලා තිගෙන ගන්න ඕනේ. නිකන් ඔහෙ හැමතැනම හැමෝම හොඳ නරක හැමෝම නිකන් හැමෝ එක්කම ගැටි ගැටි ඉන්න එක නෙමෙයි සෙනෙහස කියලා කියන්නේ. නේද ආධ්‍යාත්මික සෙනෙහස හොඳ දේදී හොඳ දේ තේරුම් ගන්න ඕනේ නරක දේදී නරක දේ තේරුම් ගන්න ඕනේ ඒ අනුව කොහොමද සෙනෙහස පවත්වා ගන්න කියන එක පරමාත්ම දෙවියන්ගෙන් අපි ඉගෙන ගන්න ඕනේ එකිනෙකා සමග ආධ්‍යාත්මික සෙනෙහසින් සිටීමට ඔබ පුරවා ගන්න මෙන්න බ්‍රාහ්මණ පෞලනි සම්පූර්ණ සෙනෙහසක් නොමැති ආයක සම්පූර්ණ ස්ථිතිය උරුම නොවේ එහි එක් ආගමක එක් රාජධානියක් ඇත ඔවුන් එකිනෙකා සමග රණ්ඩු කරුවා නොවේ. මෙහි රාජධානි නොමැත. බ්‍රාහ්මණයන් අතර වුද ශරීර අවධානය නිසා මත ගැටුම් ඇති වේ. මත ගැටුම් ඇති අය සමාර්ථ වීමට පෙර දඬුවම් මිදේ. ඉන්පසු ඔවුන් එක් ධර්මයක සිටින විට සාමය ඇත. අනෙක් පැත්තේ යක්ෂ සමාජය වේ. එනම් එය යක්ෂ පෞල් වර්ගයේදී. මේ පැත්තේ දේව පෞල් වර්ගයේදී. ඔබ දිව්‍යමය ගුණධර්ම උකහා ගන්න අනාගතය සඳහායි. පරම පියා ඔබව ගුණධර්මයන්ගෙන් පුරවයි. සියලු දෙනාම එසේ නොවේ. මොනෝකයි අපි තේරුම් ගන්න ඕනේ. අපි එක එක කෙනා දැන් 10 දෙනෙක් ඉන්නවා නෝ. 10 දෙනෙක් අතර අනිවාර්යයෙන්ම අදහස් 10ක් තියෙනවා. මත 10ක් තියෙනවා. නේද? ඉතින් මේ මත අතර එකමුතුවක් ඇති කරගන්න. මත මේ අදහස් අතර එකමුතුවක් ඇති කරගන්න බාබට අපි තුල ක්‍රියාත්මක වෙන්න අපි ඉදහරින්න ඕනේ. නේ ඒකයි බාබා විතර නිතර එක එක නිහඬ බති කරන්න කියලා හැම කියන්නේ නේ කියන්නේ අපි මොනවා හරි ගත්තම තියෙන අවස්ථාවලදී ඒ ගත්තම වලින් මිදිලා නේ දැන් මිදිලා අපි නිහඬව අපේ ආධ්‍යාත්මික වර්ධනය නිර්මාණය කරගන්න ඕනේ ඒකට බාබට පුළුවන් අපිට සම්බන්ධ වෙලා අපි හරහා සම්පූර්ණ නිහඬ කිරීම මොකද බාබා ඇවිල්ලා ඉන්නේ මේ සියලුම ගැටුම් අවසන් කරන්න ඉතින් ඒ අවසන් කරගෙන යන කාලයේදී තමයි දේවතා ධර්මය ස්ථාපනය වන්නේ. මොකද දේවතා ධර්මය කියන්නේ එකම එක ධර්මයක්. මේ විවිධත්වයක් නැහැ. දේවතා ධර්මය තුළ විවිධත්වයක් නැහැ. එදා අපි කතා කරේ රජ රැදින ඉන්නවා, දැසි දස්සෝ ඉන්නවා, පුරවැසියෝ ඉන්නවා, සේවක සේවිකාවෝ ඉන්නවා, මේ හැමෝම ඉන්නවා. විවිධ මට්ටම් ඉන්නවා. නමුත් එක එක්කෙනා අතර විවිධත්වය කියලා කියන්නේ වෙනසක් දැනෙන්නේ නැහැ. එදා අපි කතා කරේ දාසියක් වුණා තමයි මම ඉතින් දාසියනේ යමයි මම අනිත් අයට බල මෙහෙවරකම් කරන කෙනානේ කියලා හිතන මට්ටමේ නැහැ. ඒ වගේම රජ රැජිනා තමයි අපි තමයි රජ රැජින අපි තමයි යක්ෂම පාලනය කරගෙන ඉන්න අය අපි තමයි ලොක්කෝ කියලා හිතාගෙන ඉන්නේ නැහැ. ඒක තමයි රේඛීය රාජ්‍ය කියලා කියන්නේ. අන්න ඒ තත්ත්වය අපි කරවීම තමයි බාබා දැන්නේ සංගම යුගයේදී කරන්නේ. බාබා කියනවා දැන් සියලු දෙනාම සම්පූර්ණ පරිහරණයේ සිටි. සංගම යුගයේ ස්ථාපනය ඉන්පසු කලි යුගයේදී විනාශයක් සිදු විය යුතුය. පරමාත්ම පියා බ්‍රහ්මා තුළින් විෂ්ණුගේ දේශය ස්ථාපනය කරයි. ඔබ ගන්න උත්සාහයට අනුව ඔබ විෂ්ණුගේ දේශයේ ඵලය ලැබති. වටහා ගැනීමට මේවා හොඳ දේවල්ය. මෙම කාලයේදී ඔය දරුවන් පරමාත්ම දෙවියන්ගේ අනාගත උපත් විශේෂකට උරුමයක් ලබා ගන්නා මේ කාලයේදී ඔය දරුවන් පරමාත්ම දෙවියන්ගේ අනාගත උපත් විශේෂකට උරුමයක් ලබා ගන්නා නිසා ඔබ බොහෝ සතුටින් සිටිය යුතුය. ඔබ ගන්නා උත්සාහයට අනුව සහ නිවැරදි වෙන තරමට අනුව මොන මේ කාලයේදී අපි උත්සාහ ධර්මයේ නිවැරදි විය යුතුයි. නිවැරදි වීම
අපි තුල වැරදි තියෙනවනේ නේ ඒකනේ අපි තාම මේ දුක් දේශයේ ඉන්නේ අපි සම්පූර්ණයෙන්ම නිවැරදි වුණා කියලා කියන්නේ සන්නම යුගයට යන ඒ නිසා උනන්දු වෙන්න ඕන ඔබට උත්සාහ ගැනීම උනන්දු කරවන්නේ එකම එක පියාපමන ඔබට වාසනාව නිර්මාණය කර ගැනීමට ඔබගේ උත්සාහය අඩු වන විට ඔබ හිමි කරගන්නේ පහස් සැසේකි මෙම සියලු දේම සිදුවන්නේ ශ්‍රීමත් පිළි නොපැදීම යක්ෂ ගතියක් නොහැරීම සහ යෝගාවෙහි නොසිටීම නිසා වේ. ඔන්න ශ්‍රීමත් පිළි පදින්නේ නැත්තම් යක්ෂ ගති සමන් ළඟ තියෙන අහංකාරය නැති කරගන්නේ නැත්තම් සම්මනිකම නැති කරගන්නේ නැත්තම් ශ්‍රීමත් හරියට පිළිපදින්නේ නැත්තම් යෝගාවෙන්නේ නැත්තම් සමේ මේ වගේ පහත් සත්‍යයක් ඇති වෙන්නේ. ඔබ යෝගාවේ නොසිටින නිසා ඔබ පණ්ඩිතයෙක් වෙන්නේ. ඉතින් පණ්ඩිතේ යෝගාවිද්‍ය නැත්තම් පණ්ඩිතෙක්. මේ ගොඩක් දේවල් කියන්න පුළුවන් හැබැයි යෝගාව නැහැ. චෝසෝබාත කෙනෙකුට කෙනහස නොමැති නිසා යෝගාව අඩුවේ. ඔබේ විත අභියෙන් දහරණය කිරීම නිසා සතුට නොමැත. එන සතුටත් එතකොට නැති වෙලා යනවා. දහරණ අඩු වුනහම. ඒ නිසා බාද කියනවා ජීවිතයේ සත්‍යයන්. එසේ නොකලේ නම් ඔබ ඔබගේ පැරණි ඥාතීන් නොකඩවා සිහි කරනු ඇත. ඔබ ඔවුන් අත්හැරිය යුතු නම් ඔබගේ බුද්ධිය ඔවුන් වෙතට දිගටම ඇදී යයි. ඔබ තවමත් ඇලීම දැයගෙන නොමැත. ඉතින් මේකට බාබ කියන්නේ මිශ්‍ර වෙච්ච සිහි කිරීම. මේ බාබාම සිහි කරන්න විතරක් කියලා කියනකොට ඒක නැතුව බාබ විතරන්නේ නේ අරයයි මෙයයි හැමෝම සිහි කරනවා. ඒ නිසා නිකන් අර කලවම් වෙච්ච කලවම් සිහි කිරීම තමයි මේ හැමෝම සිහි කර කර ඉන්න එක. එම නිසා ඔබ පිරිසිදු අය සිහි කරන හේතුවෙන් මුක්තිය ලබා ගැනීමට නොහැකි වේ. ඔන්න අපේ ශරීරධාරීන් සිහි කරන්න මුක්තිය ලබා ගන්න බැරි වෙනවා. මුක්තිය කියන්නේ අශාරීරික ලෝකය. අශාරීරික ලෝකයට යන්න නම් අපි අශාරීරික පියාවම සිහි කළ යුතුයි. ඊළඟට බාද කියන බාබ්දාදාගේ හදවතට නැගීමට මම මොකද අපි කරන්න ඕනේ? බාබ්දාදාගේ හිත දිනා ගන්න අපි මොනවද කරන්නේ? කවුද කියන්නේ? යෝගාවෙන්නම් කියා සිහි කරන්න ඕනේ. සාමනාද. සීමාත් පිළිපදින්න ඕනේ. සාමනාද. මොකද කරන්න ඕන අපි බාබ් දාදා දුක දිනා ගන්න මොකද ප්‍රේරණ කරගන්න ඕනේ. ඔව්. බාබා අද කියන බාබ්දාදාගේ හදවතට නැගීමට ඔබගේ සිතින් වචනයෙන් සහ ක්‍රියාවෙන් සේවය කරන්න. නිවැරදිවි සෑම අතින්ම දක්ෂ වෙන්න. කියන්නේ මානෙනුත් දක්ෂ වෙන්න ඕනේ. යෝගාවෙනුත් දක්ෂ වෙන්න ඕනේ. ධාරණේනුත් දක්ෂ වෙන්න ඕනේ. සේවේනුත් දක්ෂ වෙන්න ඕනේ. මේ කාරණා හතරෙන්නේ දක්ෂ වෙන්නේ හැම දෙයක්ම සේවයත් එදා බාබ කිව්වේ සේවා වර්ග හතරක් තියෙනවා කියලා නේද? මේ මනසින් කරන සේවය, වචනයෙන් කරන සේවය, යගියාවට කරන සේවය, සුව සේවය නේද? මෙහෙම සේවා වර්ග හතරක් තියෙනවා. සේවා කරන විදි, කිසිවිලි, වචන, ක්‍රියා කියන තුනෙන් සේවය කරන්න ඕන සෑම අතින්ම දක්ෂ විය යුතුයි. ඔබගේ පැරණි ඥාතීන් මතක් නොකරන අන්දමට ජීවාත්ම අවධානයට පත්වන්න. මේ මතක් නොකරන කියලා කියන්නේ ඒගොල්ලන් වෙතට හැමතිස්සෙම හිත ඇදෙන්නේ නැහැ. මේ මතකයේ තියෙනවා නිකන් සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා නෙමෙයි. අපිට අපේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, ඥාති හිත මිතුරෝ, දරුවෝ, අඟසමියෝ මේවා මේගොල්ල මතක අමතක කරනවා කියන්නේ සම්පූර්ණයෙන්ම හිතෙන් මතලා දානව නෙමෙයි. නමුත් අපිට ඒ ශාරීරික අයගෙන් ඌ අයත් අපේ තියෙන යැපීම නැත්තම් ඇදීම නේ. එහෙම ඇදීමක් තියෙනකොටනේ අපිට දුකයි සතුටයි දෙකම එන්නේ. මේ ඥාති ශාරීරික ඥාති සම්බන්ධතා නිසා දුක සතුට දෙකම එනවනේ. ඒ නිසා එහෙම අපි යැපෙන තත්ත්වය නැති වෙන තරමට ජීවාත්ම අවධානයට පත් කරන්න.
බොහෝ ආධ්‍යාත්මික සෙනෙහසින් යුතුව එකමුතුව ජීවත් වන්න. ලුණු වතුර මෙන් නොවන්න. බබා දැන් ලුණු වතුර ගැන කිව්වා. ලුණු වතුර වගේ අර කෑලි තියාගන්න එපා එක එක කෙනස් එක්ක ජීවත් වෙනකොට කිරි පැණි වගේ ඉන්න පුළුවන් විදිහට එංග. නේ? සමහර හොඳින් ඒ පාරිශුද්ධත්වය පවිත්‍රත්වයේ අතික තමන් තුළේ පවිත්‍රත්වය ඇති වෙන්න අපිට අනිත් හැම කෙනාම එකක් එකට හොඳට සෑහෙන්න පුළුවන් වෙනවා. මෙයට වරදානේ කියන්නේ ඔබ නිරන්තරයෙන් ඔහුගේ ඇසුර අත්විඳ අතීන්ද්‍රිය සුඛයේක ආනන්දයේ ප්‍රතිමූර්තියක් වී විශේෂ වීමේ දී වැඩ කිරීම ගැන නොදැනුවත් වන අනුභව උත්සාහ දරීමේ විශේෂ වෙලා වැඩ කරන එක ගැන ඒක බාබ උච්චර අගය කරන්නේ නැහැ. මේ උත්සාහ කරන්න ඕනේ නමුත් විශේෂයක් නොදැන. මේ කෙනහස තියෙනවා නම් විශේෂයක් දැනෙන්නේ නැහැ. බාබගේ ආශ්‍රය ඉඳගෙන උත්සාහ දරනවා නම් බාබගේ ප්‍රේමයෙන් තමයි උත්සාහ දරනවා නම් අතීන්ද්‍රිය සුඛය සහ ආනන්දය නිසා විශේෂයක් දැනෙන්නේ නැහැ. ඉතින් මේ සංගම යුගයේ තියෙන්නේ නිරන්තර අතීන්ද්‍රිය සුවය බිඳ තියෙන කාලය තමයි සංගම යුගය. ඉතින් එම නිසා ඔබ ඒ ආනන්දයේ ප්‍රතිමූර්තිය, අතීන්ද්‍රිය සුඛයේ ප්‍රතිමූර්තියක් බවට පත් වෙන්න කියලා බබ කියනවා. එතන පාඨයේ කියන ආධ්‍යාත්මික රෝසමලක් වී ඔබගේ ආධ්‍යාත්මික ආකල්පයෙන් වාතාවරණයට ආධ්‍යාත්මිකාත්මක සුගන්ධය පතුරවා හරින්න. ඔන්න අපි අද කවුද? කටු විදියට හිතලා අපි දැන් කවුරු බවට ගොඩක් ඉන්නේ. රෝසමල. ආධ්‍යාත්මික රෝසමල. රෝසමලක් වී ආධ්‍යාත්මික රෝසමලක් වී ඔබගේ ආධ්‍යාත්මික ආකල්පයේ වාතාවරණය ආධ්‍යාත් ආකල්පයක සිතුවිලි වචන හැඟීමේ ඔක්කොම මුල් වෙන ආකල්පය ආධ්‍යාත්මික. කියන්නේ ජීවාත්ම අවධානය සහ පරමාත්ම ප්‍රියකිබඳ වූ සිහිය. ඒ ආකල්පයෙන් ඉඳගෙන වාතාවරණයේ ආධ්‍යාත්මිකත්වයේ සුගන්ධය විහිදුවා හරින්න. ඒ කියන්නේ ආධ්‍යාත්මිකත්වයේ සුගන්ධය කියලා කියන්නේ කිසිම ඇලීමක් බැඳීමක් නැති සුගන්ධය. නේ බාබනේ රෝසමල. දැන් අපි බාබට නිතර මේ දැන් භෝගයක් එහෙම පිළිගන්නන්නේ ගොඩක් වෙලාවට රෝසමලක්නේ. එකතරා දාදී ජාන්කි ඒක ගැන පැහැදිලි කරා. ඇයි මේ රෝසමලක්ම ගන්න කියලා. රෝසමලේ කටුත් තියෙනවා නේද? මේක අනිත් මල් වල එහෙම කටු නැහැ. නමුත් ඇයි රෝසමලක්ම ගන්න? බාබ කියන්නේ ඒ කටු තමයි එක පැත්තකින් කටු අයින් කරලා තමයි අපි මල තමයි දකින්නේ නේද? රෝසමල ළඟට ගියම කටු දිහාද අපි බලන්නේ මල් දිහාද? මලගුණනේ මලනේ අපිට පේන්නේ කටුව පේන්නේ නැහැනේ කටුව යට තියෙන්නේ නේද කටුව පේන්නේ නැහැ නේද මල දිහා තම බලන්නේ ඒ වගේම මේ රෝස මල කිව්වහම ඇත්තටම හුඟක් රෝස මල හැම රෝස මලක්ම වගේ පාටින් ආකර්ෂණය කරගන්නවා අපි හැඩයෙන් ආකර්ෂණය කරගන්නවා සුවඳින් ආකර්ෂණය කරගන්නවා නේද මේ වගේ අර බබ ඉස්සෙල්ලා කිව්වා වගේ සිතුවිලි වචන ක්‍රියා සිනේම සේවය කරනවා වගේ මේ හැම අතින්ම රෝසමලක තියෙනවා විශේෂත්වයක්. දැන් සමහර මල් තියෙනවා ලස්සන වුණාට සුවඳ නැහැ. නේද? සමහර මල් තියෙනවා සුවඳ වුණාට ලොකු ලස්සනක් කියලා නේද සාමාන්‍යයෙන්. ඔව් සාමාන්‍යයෙන් කියන්නේ ලොකු ලස්සනක් කියන්නේ නැහැ. නේද? නමුත් රෝසමලක ලස්සනක් තියෙනවා සුවඳක් තියෙනවා ආකර්ෂණයකුත් තියෙනවා හැඩයෙන් එහෙම. ඒ වගේම දාති ජාන් කිව්ව රෝසමලක තව විශේෂත්වය දැන් රෝසමල පරවෙනකොට කොහොමද පරවෙන්නේ? පෙති හැලෙනවා. පෙති කොහොමද හැලෙන්නේ? මුළු මලම එකපාර කඩන් වැටෙනවද නැත්නම් පෙති සනිටනිය වැටෙනවද? එන්න පෙති එකින් එක නෙවෙතෙන්නේ. මේ ඒක ලොකු විශේෂත්වයක් විදිහට දාති ජාන් කිහි පෙන්නලා දුන්නා. බලන්න දාදිලා මේවා දකුණ විදිහ නේ අනිත් මල් නම් පර වෙනකොට මල එහෙම් පිටින්ම පර වෙලා වැටෙනවනේ නේ නේ රෝස මලේ පර වෙනම කිව්වම මේ පෙති එක එක වැටෙන්නේ නේ සම්පූර්ණයෙන්ම මුල මලම වැටෙන්නේ නැහැ දැන් ඒ වගේ අපේ කොච්චර සුගන්ධය කොච්චර ලස්සන මේවා ඔක්කොම තියෙනවා කිව්වොත් අපේ තියෙන අපි මලානික වෙනකොට නැත්තම් අපේ තියෙන දුර්ගුණ දුර්ගුණත් එක්ක
දුර්ගුණ අපි එකින් එක එකින් එක එකින් එක අයින් කරගන්න නේ. ඒවා එකින් එක අයින් කරගන්න ඕන. සම්පූර්ණයෙන්ම පරවෙන්න ඉඳ තියාගන්න හොඳ නැහැ. එක පැත්තක එහෙම එකින් එක අයින් කරගන්න ඕන. එහෙම නැත්නම් අපි නිලාන වුණොත් ටික 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 අපේ ලස්සනක් නැති වෙලා යනවා. එහෙමත් ඒකේ තේරුම ගන්න පුළුවන් නේ. අපි පරවුණොත් එහෙම පරවෙනකම් ඉඳ තියාගත්තොත් අපේ ශ්‍රීමත් කියන වතුර දාගන්නේ නැත්නම් අපේ රෝස මලට නේ, රෝස පැලයට ශ්‍රීමත් වතුරෙන් පෝෂණය වෙන්නේ නැත්නම් අපේ සුගන්ධේ මේ ලස්සන තියෙන පෙති ටික ඔක්කොම එක 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 හැලි හැලි යනවා. ඒ හින්ද රෝස මලකත් ඒ විශේෂත්වය තියෙනවා කියලා දාදි ඩංකි එක සැරයක් කියලා දුන්නා. ඒ නිසා තමයි බාබා දෙකියන්නේ අපි ආධ්‍යාත්මික රෝස මලක් වෙන්න. රෝස මලක් කියලා ආය ආධ්‍යාත්මික ආකල්පෙන් වාතාවරණයට ආධ්‍යාත්මිකත්වයේ සුගන්ධය විහිදුවා හරින කෙනෙක් වෙන්න කියලා. ඕම් ශාන්ති. හොඳයි. මේකනේ නපුරුකං හතු කටු ගති නේද? අනිතයට අනින ගති රිදවන ගති මේවා අයින් කරගෙන කිරිපැණි වගේ ඉන්න පුළුවන් තත්ත්වයට අපි ගොඩ නැගෙන්න ඕනේ නේ. බාබා වෙතෙන්ට සම්බන්ධ කරගන්න ඕනේ. එහෙම වෙනකන් අපි නිහඬව ඉන්න ඕනේ. නිහඬව බාබට ඉඩරින්න ඕනේ අපව නිවැරදි කරවන්න. නේ? හොඳයි. මොනිට කවුද සිස්ටර් කිසාන්ත්? බාබට කිව්වොත් අපිට මොනම් හරි ගැටුම් එනකොට නේද, මොන හරි ගැටුම් එනකොට ඒ ගැටුම් එක ගැටෙන්න යන්නේ නැතුව අපි නිහඬව අපේ වර්ධන ඇති කරගන්න. බබා ඒකනේ මේ අන්තිමට ආධ්‍යාත්මිකත්වයේ සුගන්ධය විදුවා හරින්න කියලා කිව්වේ. ඒකට අපි නිවැරදි වෙමුද? අපිට ගැටුමක් වෙන්නේ අපි තුලත් යම් අඩුපාඩු තියෙන නිසානේ අපිට ඒක ගැටුමක් වෙන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕන එහෙමනම් අපේ තව නිවැරදි වෙන්න දේවල් තියෙනවා කියන එක තේරුම් අරගෙන බාබා වගේම අපිත් නිහඬ වෙලා අපි අපේ ආධ්‍යාත්මික භාවය වැඩි කරගන්න ඕනේ. අපේ ජීවාත්ම අවධානය වැඩි කරගන්න ඕනේ. බාබව තව ලං කරගන්න ඕනේ. අපි නිකාර ඉස්සල කිව්ව පඬිත වෙන්න එපා කියලා නේ. පඬිතුව වෙන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. නෑ නෑ, මම ඔක්කොම දන්නවා. මම ඔක්කොම කරන්න පුළුවන්. මම තමයි ගදිය වගේ වෙන්නේ නැතුව හැම එකටම පණින්නේ නැතුව අපි නිහඬ වෙන්න ඕනේ. නිහඬ වෙලා බාබත් එක්ක තියෙන සම්බන්ධතාවය තව වැඩි දියුණු කරගන්න ඕනේ. යෝගාව වැඩි දියුණු කරගන්න ඕනේ. ඥානය වැඩි දියුණු කරගන්න ඕනේ. ගුණධර්ම බාබා දුක චෙක් කරලා බලන්න කියලා මම තුලා දැන් අහංකාරය අඩුද? කේන්තිය අඩුද? මේ කෘෂ්ණාව ඇලීම අඩුද? නිතර ඒක අඩුද? කොච්චර දුරට වැඩි වෙලාද? හොඳ ගුණධර්ම කියන ඒවා චෙක් කරලා බලලා ඒ අධ්‍යාත්මික සුගන්ධය පතුරවන්න සූදානම් වෙන්න ඕනේ නේ. ඒක කරන්න ඕනේ. හොඳයි සිස්ටර් පත්මිනි. ආධ්‍යාත්මික සෙනෙහසේ සිටීමට ඊයේ කිව්වා වගේ සුබ ප්‍රාර්ථනා නේ. සුප්තිම සුබ ප්‍රාර්ථනා තත්ත්වය නිර්මාණය කරගත යුතුයි. ඒ වගේම ඔබ වරදානේ කිව්වා නිරන්තරයෙන් ඔහුගේ ඇසුර අත්විඳ අතීන්ද්‍රිය සුඛයේ සහ ආනන්දයේ ප්‍රතිමූර්තියක් වී විශේෂ වී වැඩ කිරීම ගැන නොදැනුවත් වන්න. දරුවෝ ඔහුගේ පියාගේ ඇකයේ සිටින විට ඔහුට කිසිදු වෙහෙසක් නොදැනේ. කෙසේ වෙතත් ඔහු තනිව ඇවිදින්නේ නම් වෙහෙසට පත් වී ඇතැම් විට අඳයි.
මෙහිදී ඔය දරුවන් පරම පියාගේ ඔකේ අසුන්ගෙන සිටිමින් සිටින සිටි. එබැවින් ඔබට වෙහෙසු වී වැඩ කිරීමේ හෝ යමක් අපහසු වීමේ සුළු හෝ අත්දැකීමක් දැනෙන්නේ නැත. සංගම යුගයේ නිරන්තරයෙන් ඔහු සමග සිටින ජීවාත්ම වෙහෙසකාරී වැඩ පිළිබඳ අවධානයවත් නොමැත. උත්සාහ දැරීම ස්වභාවික ක්‍රියාවක් වේ. එබැවින් ඔවුන් ඉබේටම අතීන්ද්‍රිය සුඛයේ සහ ආනන්දයේ ප්‍රතිමූර්තීන් වේ. ආධ්‍යාත්මික රෝසමලක් වී ඔබගේ ආධ්‍යාත්මික ආකල්පයෙන් වාතාවරණයට ආධ්‍යාත්මිකත්වය සුගන්ධය හිදුවා හරිනි. බබද කිව්වේ අර පොඩි ළමේ තාත්තගේ ඔඩොක්කුවේ ඉන්නකොට කිසිම බරක් පතලක් නොදැන ඉන්නා වගේ නිතර මමත් ඉන්නේ බාබාගේ ඔඩොක්කුවේ වාඩි වෙලා කියලා හිතන්නේ. එහෙම හිඳගෙන බාබාත් මමත් එක්ක නිතර ඉන්නවා පරමාත්ම තුයා. එනිසා කිසිම වෙහෙසක් නැහැ. නිරන්තරයෙන්ම අතීන්ද්‍රිය සුඛයේ ආනන්දයේ ප්‍රතිමූර්තියක් උහුටපත් වී සිටින කියලා දවද දවස පුරාවටම ඒ හැඟීමේ ඒ ආකාරයේ සුඛවිලි වල නිරන්තරයෙන් ඉන්න. ඕම් ශාන්ති. ඕම් ශාන්ති.